हेमोटोम සුබෝදෑසනක් වේවා සංජය සර්ගේ ඒ කාරණාවල් කීපයක් මමත් සටහන් කරගත්තා මං හිතනවා සර් 10 වෙනි කාරණාව විදිහට ඉදිරිපත් කරපු මේ අන් අයව හොඳින් අවබෝධ කරගන්න අයෙක් වෙන්න ඕන හොඳ මනුස්සකම කියන කාරණාව ගැන තමයි මම අද කතා කරන්න හිතුවේ මුලින්ම නයනස ඇතුළු මවුන කණ්ඩායමේ හැමෝටම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නට අද මගේ මවුන 41 වෙනි දවස සමහර දවස්වලට බාධක මැද්දේ දින 41ක් මේක මීට වඩා දීර්ඝ කරගන්න තිබුණා නමුත් මට කතාව කලින් හම්බුනේ 21 වෙනිදා අද 21 වෙනි මවුන දවසේ අද මට 41 වෙනි මවුන දවසේ මට කතාව හම්බෙලා තියෙනවා මම මේ මගේ කතාව කියන්න කලින් පුංචි කවියක් කියලා කතාව පටන් ගන්න කියලා හිතුවා මෙන්න මේ වගේ කවියක් ඔබටත් මුණ ගැහිලා ඇති तलवे पुरुवत तलले बिना बावनियती मुंगे पुरुवत मुंगले बिना बावनियती दंडुन्नो तिन तिनले बिना बावनियती होंदित ऐतिव वैद कलवित दवसर हिटपु अतम के लियोमा क्लियन हेटी पुंची पुते बलागन हिटिया बलागन अतम्मगे हनवा अतमे ඔයා ඔය ලියන්නේ අපි කරපු දේවල් ගැනද මං ගැනත් ලියනවද කියලා පුංචි පුතා අත්තම්මගෙන් ඇහුවා අත්තම්ම ලිවීම නවත්තලා මුණුපුරාට මෙහෙම කියනවා ඇත්තටම පුතේ මල් ලියන්නේ ඔයා ගැන තමයි හැබැයි පුතේ ඒ ලියන වචන වලට වඩා මං පාවිච්චි කරන මේ පැන්සල ගොඩාක් වටිනවා මුණුපුරාට දැන් හරිම ප්‍රශ්නයක් එයාට කිසිම වෙනසක් මේ පැන්සලේ තේරිලා තිබුණේ නැහැ එයා කියනවා මම වෙනදක් දකින්න පැන්සලනේ අත්තම්මේ ඔය දකින්නේ ඉතින් ඒ වගේම තමයි ඔය පැන්සල. එතකොට අත්තම්ම අහගෙන ඉඳලා කියනවා පුතේ ඔයා පැන්සල දිහා බලන විදියටනේ ඔයාට පැන්සල පේන්නේ. ඔයාට මං අද කියලා දෙන්නම් පැන්සලේ ගුණාංග පහක් ගැන. පහක් කිව්වට හයක් තියෙනවා. ඉතින් මෙන්න මේ ගුණාංග පහ අපේ ජීවිතයට එකතු කරගන්න කියන කාරණාව ගැන තමයි මම පොඩ්ඩක් කතා කරන්න බැලුවේ. මොකද මේ අපි එකිනෙකා සහයෝගයෙන් යහපත් මිනිසෙක් වෙන්න ජීවත් වෙනකොට පැන්සලේ තියෙන පළවෙනි ගුණාංගය තමයි පැන්සලට තනියෙන් වැඩ කරන්න බෑ. එයාට අතක් ඕනේ කාගේ හරි එක අල්ලගන්න. එතකොට ඒ කියන්නේ හරියට අපේ මවුන කණ්ඩායමේ අය සහයෝගයෙන් වැඩ කරනවා වගේ සහයෝගයෙන් වැඩ කරන්න හිතනවා වගේ අන්න එතන තියෙන සහයෝගය කියන හැඟීම කණ්ඩායමක් විදිහට වැඩ කරන හැඟීම කියන කාරණාව. ඊළඟට තමයි ලියන්න ලියන්න පැන්සලේ තුඩ මොට්ට වෙනවා. අපි ඉතින් මොට්ට වෙනවා, ක්ෂය වෙනවා. ඒ වගේ වචන වලින් කිව්වට අර පැන්සලෙන් එන්න ප්‍රමාණයෙන් අඩු වෙනවා. හැබැයි මොකද වෙන්නේ? අපි පැන්සල එහෙම කරගන්න උල් කරනවා. උල් කරනකොට සමහර වෙලාවට අපි හිතනවා පැත්තට දෙන්න මැති කියලා. හරියට අපේ ජීවිතේ වගේ. සමහර වෙලාවට අපිට ප්‍රශ්න එනකොට දුක් කම්කටොළු එනකොට ගැටලු අපි ළඟ නැතර වෙනකොට අපිට ගොඩක් දුක හිතෙනවා. හැබැයි ඒව ඉවසගෙන ශක්තිමත් ඉස්සරහට අපිට ගමන් කරන්න පුළුවන් නම් අපිට ඉවසීමෙන් කටයුතු කිරීමේ ගුණාංගය මේ පැන්සලෙන් ගන්න පුළුවන් කියලා අත්තම්ම පුංචි පුතාට කියලා දෙනවා. ඊළඟ එක තමයි පැන්සලෙන් ලියනකොට මොකක් හරි වරදක් වුණොත් අපිට මකා ගන්න පුළුවන්. අපේ ජීවිතේ වගේ වැරද්දක් වුණොත් අපිට පුළුවනි ඒ වැරද්ද බොහොම සීරුවේ නිවැරදි කරගෙන නැවත ආරම්භ කරන්න. ඒ වගේම තමයි එහෙනම් වැරදි නිවැරදි කරගන්න හැටි පැන්සල අපිට කියා දෙනවා. ඊළඟ කාරණාව තමයි පැන්සලේ වටිනාම කොටස මොකද්ද කියලා කෙනෙක් ඇහුවොත් බැලු බැල්මටම කියනවා පිටට පේන පාට එහෙමත් නැත්නම් ඒකේ ලස්සන කියලා තමයි උත්තරයක් හම්බෙන්නේ. හැබැයි ඒකේ වටිනාම දේ තමයි මිනි රංකූර. ඒ කියන්නේ පුද්ගලයෙකුගේ වටිනාකම
තියන්නේ පෙනුමවත් එයාගේ හැම පාටවත් නෙවෙයි. එයා තුල තියෙන හොඳ ගතිගුණ නිසා. ඒ කියන්නේ පැන්සලින් අපිට හොඳ ගතිගුණ කියන ගුණාංගය ගන්නත් පුළුවන්. ඊළඟ කාරණාව තමයි පැන්සලින් යමක් ලියනකොට ඒ ලියපු දේ ඉතිරි වෙනවා. හරියට අපි දෙයක් හොඳ දෙයක් කළාම කරපු දේ තමයි ඉතුරු වෙන්නේ. නරක දෙයක් කළොත් ඒ නරක ඉතුරු වෙනවා. එහෙනම් අපිට පුළුවන් පැන්සලින් ගන්න තවත් කාරණාවක්, තවත් ගුණාංගයක්. ලියපු දේ ඉතිරි වෙන්න, කරපු දේ ඉතිරි වෙන්න. ඒ කියන්නේ හොඳ කල්පනාවෙන් දෙයක් කරන්න හුරු වෙන්න ඕන කියන ගුණය අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි පැන්සලේ හැඩය. එයා හරිම කෙලින් ඉඳි කටුවක් වගේ ඍජුව ඉන්නවා. ඔබ සියලු දෙන්නා පැන්සලක් වගේ වෙන උත්සාහ කරන්න ඕනේ. ඒ කියන්නේ හරියට කෙලින් කටයුතු කරන්න. මම දැක්කා අපිත් එක්ක ඉන්න දිල්රුක් සමහර දේවල් වලදී හරියටම කෙලින් කතා කරනවා, හරියටම කියනවා. එතකොට සමහර වෙලාවල් බැලුවහම අන්නේ ඒ වගේ අපි අපේ අය ඇතුලේ. එතකොට අපිත් එක්ක ඉන්න ගොඩාක් විද්වත් මණ්ඩලේ උදේට පැහැදිලි කරලා දෙනවා. මම දකිනවා ගොඩාක් අයගේ ගුණාංග අපේ තියෙනවා. ලලිත් සමහර කතාවල් වල කියනවා. ඒ වගේම අපිත් එක්ක ඉන්න මහාචාර්යතුමා, ඒ වගේම සංජේස හිටපු සුරංජිත් මේ හැමෝම අපිට ඒ වගේ ඍජුව ඉඳලා අපිට මේ වගේ ලස්සන ගුණාංග මුලින් කියලා දීලා තියෙනවා. මම මේක පැන්සලට උදාහරණයට අරන් කිව්වේ වංක නොවේ. අපි අවංක චරිතයක් වුණොත් අපිට මේ පැන්සලෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මේ කතාව බොහොම සරල එකක්. හැබැයි මේක පුංචි පන්තිවල එන කතාවක්. අපි ගොඩාක් පැන්සලෙන් ලිව්වට මම හිතනවා අපි පැන්සල ගැන හොයන්න ඇත්තේ සමහර වෙලාවට අද පුළුවන්. ඉතින් මේ අපි අපේ ජීවිතේ අභිම ගැඩපතක් වුණොත්, මගේ ජීවිතේ ගැඩපත මමම වුණොත්, මම ඒකට රිංගල බැලුවොත් මට මාව හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ යහපත් චේතනාවක් ඇතුළ විශ්වාසය ඇති කරමින් ලෝකේ දිනාගන්න මේ පැන්සලේ ගුණාංග ටික අපිට වැදගත් වෙනවා. ඒ වගේම තමයි මම මේ කතාවෙන් පස්සේ මම ඕගොල්ලන්ට කියන්න හිතුවා මේ මවුන නිසා මගේ ජීවිතේට මම ළඟා කරගත්ත දේවල් කීපයක් පිළිබඳව. මං මේ වෙනකොට දින 60කටත් වඩා එහා ප්‍රමාණයක් මට මවුන කරන්න තිබුණා. නමුත් මට ආපු සමහර බාධක නිසා මට ඒ දේවල් පවත්වාගෙන යන්න මට කාලේ මට ඒ අවස්ථාව කළමනාකරණය කරගන්න නොහැකි වුණා. නමුත් මට ඒ අවස්ථාවල හොඳ මානසික ශක්තියකින් ඒවට මූණ දෙන්න මට මවුන බොහෝම ප්‍රයෝජනවත් වුණා. ඒ වගේම තමයි මට සමහර වෙලාවල් වල මුදල් වල අවශ්‍යතාවය ඇති වුණා. ඒ අවශ්‍යතාවය ඇති වුණ වෙලේ මම මුදල් වලට ස්තුති කිරීම ආරම්භ කළාට පස්සේ මම දන්නේ නැහැ මට කොහෙන් ඒකට අවශ්‍ය මුදල් ලැබෙයිද කියලා. නමුත් මොන හෝ හේතුවක් මට ඒ කාරණාව යහපත් කරගෙන යන්න මට මුදල් මම නොහිඳපු විදිහට මට ලැබුණා. තාමත් මට හොඳ දේවල් ලැබෙනවා. මගේ තිබුණ සමහර පුරුදු මට වෙනස් කරගන්න පුළුවන් වුණා මට මවුන තුලින්. ඒ නිසා අනිත් එක තමයි අපේ මවුන පවුලේ ඉන්න විද්වත් මඩුල්ලේ ඇසුර ලබා ගැනීම තියෙන හැකියාව හින්දා අපිට අපේ ජීවිතේ ධනාත්මකව ගමන් කරන්න, ඒ කියන්නේ ශක්තිය ලබා දෙනවා. ඒ කියන්නේ අපිට බොහොම පහසුවෙන් මේ ගමනේ යන්න මේ දිරි දෙන්නේ, මේ උදේට නැගිටවන්නේ මේ විදිහට කරන්න කියන්නේ. තව කෙනෙක් යෝජනා කරන දැන් අද සංජේස කියපු කරුණු 10ම අරන් බැලුවොත් ඒ 10 ඇතුලේ අපිට මේ හැම දෙම කියන්නේ හොඳ මිනිස්සෙක් වගේ ජීවත් වෙලා සමාජයට වැඩදායි බුද්ධිලෙක් වෙන්න කියන කාරණාව කියලා අපි හැමෝම දන්නවා. එහෙමනම් විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මාව මෙතෙන්ට යොමු කරපු මගේ මහත්තයාගේ දේවන්ත යාළුවෙක් වෙච්ච ප්‍රේමාල් මල්ලිගේ, ඒ වගේම සෙව් අන්දිනාගේ නිතරම හොයලා බලනවා, නිතරම කියනවා මෙහෙම කරන්න පුළුවන් අපිට පුළුවන් වැටෙන හැම තැනම නැගිට. මම හිතනවා හොඳ කල්යාණ මිත්‍රයෝ පිරිසක් අපිට මුණ ගැහිලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ලැබුණේ මවුන නිසා. ඉතින් බොහෝමත්ම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නේ ගැන. මං ආයෙත් වතාවක් ඔබට කියනවා පැන්සලක් වගේ හොඳ මනුස්සෙක් වෙන්න, හොඳ ගුණාංග ඇති කරගෙන ජීවිතයට මුණ දෙන්න උත්සාහ කරන්න, ශක්තිමත් වෙන්න, වැටෙන ප්‍රමාණයටම ආපහු නැගිටින්න අපට ජීවිතේ දිනා ගන්න පුළුවන්. ඔබට පසු විප්‍රම සඳහා අවස්ථාව ලබා දෙන්නේ මගේ කතාව අවසන් කරන හැමෝටම ස්තුතියි ස්තුතියි ස්තුතියි.